අයිබන් ප්‍රාර්ථනයට සුබදෑසනක් සුදනම් වෙන්නේ අදත් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන ශීර්ෂයන් පිළිබඳ විමසා බලන්න. හැබැයි අද පුවත්පත් දෙකක් පමණයි තියෙන්නේ. පත්තර කන්තෝරුත් අවුරුද්දට ලෑස්ති වෙන හැඩක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඉතින් හරි. අපි යමු දිනමිනේ ප්‍රධාන ශීර්ෂය කියන්න. කොහොමද මේ අලුත් අවුරුදු නිවාඩුවට ගම්රට බලා පිටත් යන සූදානමින් ඉන්න මගී ජනතාවට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් සම්පාදනය වෙන්නේ? ළංගම දුම්රිය මගී ප්‍රවාහන අධිකාරිය එක්ව අවුරුද්දට ගමට යන්නේ ඒකාබද්ධ ප්‍රවාහන වැඩසටහනක් පිටකොටුව මාකුම්බර කඩවතින් විශේෂ බස් සේවා දුම්රිය ගමන් වාර සංඛ්‍යාවත් වැඩි කරනවා. පැය 24ම ක්‍රියාත්මක 19:55 දුරකථන අංකයක් කියලා තියෙනවා. මොකටද මේක? ඉදිරියේදී මේ පිළිබඳව කියන්නම්. සිංහල අලුත් අවුරුද්ද උත්සව සමය වෙනුවෙන් සතියන්තයේ යෙදෙන දීර්ඝ නිවාඩුවේ ගම්බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් සැපීම සඳහා ගමනාගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබේ කියලා කියන වාර්තාව තමයි මේ මතක් කරලා දෙන්නේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් මෙය මෙහෙවන අතර එම ප්‍රවාහන සැලැස්ම පෙර අවුරුදු කාලයේ සහ පසු අවුරුදු කාලයේ ලෙස වෙන් කර ක්‍රියාත්මක වේ. අප්‍රේල් 5 වනදා සිට 14 වනදා දක්වා පෙර අවුරුදු කාලයේ වන අතර අප්‍රේල් 15 වනදා සිට 17 වනදා දක්වා අතර කාලය පසු අවුරුදු කාලයේ ලෙස මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී හඳුන්වා දීම කරනවා. පෙර ගමන් කාලය තුළ මගින් 113ක් පමණ ප්‍රවාහන සේවාවන් අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් කොළඹ නගරයේ සිට හඳුනාගත් ප්‍රධාන කොරිඩෝ 5ක් කියන්නේ පුත්තලම දඹුල්ල නුවර හයිවේ පාරස ගාල්ල දක්වා ගමන් කරන ජනතාවට අමතර ගමන් වාර 700ක් දක්වා උපරිමයකට ධාවනය යෙදවීම සඳහා බස් රථ සංචිතයක් පවත්වාගෙන යන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළ බව කියනවා. එතකොට මේ සම්බන්ධයෙන් ඊයේ දවසේදී අප දුටුවා විශේෂයෙන්ම කොටුවේ බස් නැවතුම් පොලේ කොටුවේ ස්ටේෂන් එකේ යම් පිරිසක් හිටියා. හැබැයි උපරිම ඔවුන් උත්සාහ කරමින් ඉන්න අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වැඩි පිරිසක් ගමන් කිරීම සඳහා සූදානම් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන මේක පහසු නෑ. හැබැයි යම් වැඩපිළිවෙලක් පැහැදිලිවම ක්‍රියාත්මක වන බව නම් අනිවාර්යෙන්ම හඳුන්වා දෙන්න ඕනේ. හැබැයි මේ කාල සීමාවත් එක දැන් මේ පවතින තත්ත්වයත් එක්ක අධික ඉල්ලුමත් එක්ක තමන්ගේ මඩිය තර කරගන්න අයතා මාර්ගවලින් උත්සාහ කරන යම් යම් පිරිස් ඉන්නවා. වැඩි මුදලට වගේ ප්‍රවාහනය කරන යම් යම් ප්‍රශ්න වගේ දේවල් තියෙනවා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් 19:55 දුරකථන අංකය පැය 24ම ක්‍රියාත්මකයි. වහාමයි පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න කියලා තමයි අදාළ බලධාරීන් ඔබෙන් ඉල්ලීමක් කරන්නේ. අපි යනවා ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය බලන්න. සැරයන්ගේ පුතාට පොලිසියෙන්ම නෙලලා කියලා තමයි මේ ආයේ තේරණ සිංහලෙම ලියලා තියෙනවා. පොලිසියෙන්ම නෙලලා අසරණු නෙලන කාලේ. හැබැයි මේ වෙනස් වෙනක් ගැන කියන්නේ රෝහලට ගෙන ගියාම ශරීර අවයවයකුත් ඉවත් කරලා අර පහුගිය කාලේ පුරුෂයෙකුගේ මේ අවයවයකට කෝටි ගාණක් විතර දෙනවා කියලා පොඩි කතාවක් ගියේ. අන්නේ අවයවයක් තමයි ඉවත් කළා කියලා කියන්නේ පොලිසිය දෙදෙනෙකුට මාරු මෙදවච්චි පොලිසිය රතවාහන නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු විසින් අත් පිටුපසට කර බැඳ දමා පහර දෙන ලදයි කියන සිද්ධියකින් බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයෙකු අනේ අම්මා පල්ලි ඉතින් හත්මුතු පරම්පරාවම ඉවරයින වයසවරුදු 23ක තරුණයෙක්ට මේ තත්ත්වයට මුහුණ පාන්න උනාට පස්සේ ඊට පස්සේ මෙසේ තුවාල ලැබ සිටින්නේ මෙදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලේෂ සංගීත නමැති තරුණයෙක්. හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා අත්තරංගොඩ ගන්න ගිය වෙලාවක බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්තරංගොඩ ගන්න ගියම කලහකාරී ලෙස හැසිරුණා. ඒක ප්‍රතිඵලයක් හෙට තමයි මේක සිද්ධ වුණේ කියලා කොයි හරි වෙතත් ඒ තරුණයාගේ මව ඇතුළු ඔවුන්ගේ පාර්ශ්වය සඳහන් කරනවා තමයි තද බල විදිහට තමන්ට පහර දුන්නා. මේ ඒකේ ප්‍රතිඵලයක් හැට තමයි මේ කාරණා සිද්ධ වුණේ කියලා බලනකොට සැරයන් කෙනෙක්ගේ පුතෙක් සජන් මහත්තයගේ පුතෙක් ඔහුට තමයි පොලිසියෙන් ඉල්ලලා තියෙන්නේ. පොලිසිය ඇතුළෙම සිද්ධවීමක් බවට පරිවර්තනය වෙනවා. අපි යනවා පෞ දිනමින සඳහන් කරනවා. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරනවා ජනාධිපතිතුමා කළ ප්‍රකාශය. කොහෙද මේ ප්‍රකාශය සිද්ධ කළේ? ඒ රන්දිය උයන නිවාස සංකීර්ණයේ ජනතා අයිතියට පැවරීමේ ජාතික උත්සවයේදී තමයි ජනාධිපතිතුමා කියන්නේ. අධ්‍යාපන නිවාස ඉඩම් අයිතිය පවරා දෙමින් ජනතා ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරනවා කියලා විශේෂයෙන්ම එතුමා සඳහන් කළා. කොළඹ මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන අයට ඔවුන්ටමයි කියලා නිසි අයිතියක් හම්බුනේ නැහැ. ඒ අනුව කුලීකරුවන් හැටියට තමයි සමහර තැන්වලදී ඔවුන් තමන්ගේ නිවාසවල ජීවත් වුනේ. ඒ හින්දා ඒ තත්ත්වයේ ඈත් නැත් කරලා ඔවුන්ට ස්ථිර පදිංචිකරුවන් හැටියට වන නිල ලියකියවිලි බෙදා දීම තමයි මේ සිද්ධ වුනේ. එහිදී තමයි ජනාධිපතිතුමා කියන්නේ මම මේක බාරගත් ඉතාමත්ම දුෂ්කර වෙලාවක හැබැයි වර්තමානයේ වෙනකොට සුවපහසු තැනකට රට ගෙනල්ලා තිබෙනවා. හැබැයි එතෙක් මම දැන සිටියා
ප්‍රසිද්ධ නොවන ඒ කියන්නේ ජනප්‍රිය නොවන තීන්දුව මට ගන්න සිද්ධ වෙනවා කියලා මට එක මම ඒක කළා. හැබැයි එතෙක් ඒ සියලු කාරණා කරනතුරු ඉවසාගෙන දරාගෙන හිටපු ජනතාවට සහ තමන් පිළිබඳව විශ්වාසය තිබූ ජනතාවට තමන්ගේ ස්තුතිය පළ කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. දිනමින්ෙන් තමයි අපි වාර්තාව ඔබට දක්වන්නේ. එදා ගෑස් ඉන්ධන පෝලිම් වල දුක් විඳ ජනතාව අද හොඳින් ජීවත් වෙනවා කියලා තමයි එතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කරලා දෙන්නේ. අපි යනවා දිනමින තවත් ශීර්ෂයක් බලන්න. අභියාචනා විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුමට තව පවුල් 182140ක් සුදුසුකම් ලබති. අර මුල් දවස්වලම කිව්වා අස්වැසුමට ඔබේ නම නැහැ කියලා. කියන්නේ ඔබට අයිති මේ සම්බන්ධයෙන් කිසිම අයිතියක් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් කිව්වා යම් ප්‍රශ්න තියෙනවා නම් අභියාචනාය වන්න විරෝධතාය වන්න අපි වල ඉඩකඩ ලබා දෙන්න සූදානම් ඉන්නවා කියලා. නැත්තම් අපි දැක්කා මුල්ම අස්වැසුම වාර්කිය ලබා දෙන අවස්ථාවන් වලදී අපිට මේක නෑ, ඇයි අපිට දුන්නේ නැත්තේ? අහවල් වලට බස් තියෙනවා, ලොරි තියෙනවා, කුඹුරු තියෙනවා, අරව තියෙනවා, මෙව්ව තියෙනවා, ඒ තීදී ඔවුන්ට අස්වැසුම දීලා තියෙනවා, ඇයි අපිට දෙන්නේ නැත්තේ? මෙන්න මේ චෝදනා සියල්ල නිසියාකාරයෙන් සමනය කරමින් තමයි අස්වැසුමට තව පවුල් 182140ක් සුදුසුකම් ලබන්නේ. ගෙවීම් 18 වනදා වන විට ගිණුම් වලට වැටෙන්නට නියමිතයි. එතකොට ඔවුන්ට මෙච්චර දවස් හිමි නොවෙච්ච ඔව් හිඟවාරිකත් එක්කම ඔවුන්ට අස්වැසුම ලබා දෙන කටයුතු සූදානම් කරනවා කියන දේ තමයි දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. මේ දවස්වල නැවත අර කිව්ව වගේ ගම්බිම් බලා පිටත් වෙන අතිවිශාල පිරිසක් සූදානමින් ඉන්නවා. හැබැයි පරිස්සමින්, මොකද ඔබට ගමන අතරතුරදී සුද්ධිය දාන්න බලාගෙන ඉන්න මහ පිරිසක් ඉන්නවා. අවුරුදු දුරගමන් සේවා බස්වල බඩු මළු උස්සන කල්ලියක් කියලා තමයි මේ වර්තාව අපිට උපුටා දක්වන්න පුළුවන්කම හම්බ වෙන්නේ. බදුල්ල කොළඹ බස්වල මේ සොරකම ජයටම ඔව් රාත්‍රියේ යනකොට දිගු වේලාවක් යනවා. යතරතුරේදී නින්දට වැටෙනවා, දන්නේම නැහැ එක්කෝ අරගෙන ගිහිල්ලා. ඒත් එක්කම ඔය ගොඩක් දුර ගමන් සේවාවල බැලුන් බස්වල වගේ ඒවවල බැගේජ් දාන්න වෙනම, ඒ කියන්නේ බස් රථයෙන් පිටතට ඇවිල්ලා විවෘත කරලා ඇතුළට දාලා බැගේජ් ගෙනින්න කෑල්ලක් තියෙනවා. අන්න එතනදී අතරමැදදී බැහැල යන අය තමන්ගේ විතරක් නෙමෙයි අනුන්ගේවත් අරගෙන බැහැල යන තත්ත්වයන් දකින්න පුළුවන්කම හම්බ වෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි, බස් එක ස්ටාර්ට් කරන්න කලින් සාමාන්‍යයෙන් පොලිමේ ඇවිල්ලා ප්‍රධාන බස් නැවතුම් පොලේ ටික වෙලාවක් වහා බස් රථ නවත්තගෙන ඉන්නවා. අන්නේ අවස්ථාවන් වලදීත් සමහරු ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙලා උඩ තිබෙන ගමන් මළුව අරගෙන හිමින් සිරුවේල් ඉස්සා යන කූට ජාවාරමක් මේ දවස්වල දැනගන්න හම්බෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා වැඩ කටයුතු කරන්න. නැත්තම් දැම් ගත්තා නැග බස් එකට දැම්ම බෑගේ කොහෙට හරි දස සීට් එක කඩාගෙන නිදාගෙන නිින්දක් අවශ්‍යයි, බොහොම මහන්සියෙන් යන්නේ. හැබැයි අතරතුරේදී ගම රට යනකොට අරගෙන යන්න පොදි බැලගත්තු ගොඩක් දේවල් අර බෑග් එකේ තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකේ පරිස්සම ගැන වඩා හොඳයි අවධානය ලක් කළොත්. ඒ ශීර්ෂය අපි උපුටා ගත්තේ දිනමින පත්තරේ. ඊට පස්සේ එනවා ලංකාදීපයට. මන්ත්‍රීලා පවුලටම රක්ෂණය ඉල්ලති. මන්ත්‍රී කෙනෙක් කියලා කියන්නේ හතර වර්ගයේම මේ තමන්ගේ නෑදෑ සනුහරය ගොඩ දාන්න බලාගෙන දේශපාලනයට එන ගොඩක් උදවිය ඉන්නේ. පෞද්ගලික ලේකම් බලනකොට බිරිඳ, ඊළඟ ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, පුතා, ඔය මාධ්‍ය ලේකම්, තමන්ගේ පවුලේ තවත් කෙනෙක් ඔය විදියට පවුලම ගොඩ දාන්න ඇවිල්ලා දැන් එතනින් අතර නොවී මන්ත්‍රීලා පවුලටම රක්ෂණය ඉල්ලති. මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සමාජිකයන්ටද රක්ෂණ රැකවරණය දෙන්න ඇයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රක්ෂණ රැකවරණ මෙතෙක් ලැබුණේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂික හිමිවන ආවරණයේ වටිනාකම රුපියල් ₹10,00,000 යම් කිසි මුදලක් තමන්ගේ වැටුප්පලින් හෝ කපාගෙන පවුලේ සමාජිකයන්ට රක්ෂණ ආවරණය දෙන්නේයි ඔවුන් මෙසේ ඉල්ලා ඇත. එනකොට එන්නේ අවංක ජනතා සේවයට කැපවී නිර්මල පිවිතුරු දේශපාලනයක් වෙනුවෙන් ඔබෙන් කිසිවක් එපා. සියන සියල්ල ඔබට දීලා යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. හැබැයි ඉතින් යන්න ලෑස්ති වෙනකොට තමයි කට්ටියට මතක් වෙන්නේ ගොඩ වැඩි කරගන්න ඕනේ කියලා. ජනාධිපති කමේ හිටියත් යනකොට ගෙවල් දොරවල් බුරුතු පිටින් අරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි, මන්ත්‍රීලා දැන් යනකොට රක්ෂණයකුත් ඉල්ලනවා. තමන්ට ඔවුන්ට ලක්ෂ දහයක ජීවිත රක්ෂණ වන්දියක් තියෙනවා. ඒක විතරක් නෙවෙයි, පවුලේ අයටත් ඒක දෙන්න කියලා තමයි ඔවුන් මේ ඉල්ලීම කරන්නේ. ලංකාදීපයේ තවත් ශීර්ෂයක් තිබෙනවා ළඟින්. මේ තමයි නැවට තහංචි දැම්මාට චීන අගමැතිගේ කනස්සල්ල. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා හමුවන අවස්ථාවේදී තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. චීන නෞකාවක් සම්බන්ධයෙන් පෞගි දවස්වල ටිකක් මේ කතාව මේ උණුසුමේම එහෙට මෙහෙට වන ආකාරයක් දකින්න පුළුවන්කම තිබුණා. හැබැයි එහිදී මුණ ගැසෙනවා චීන ජනාධිපතිවරයා.
ඒදි තමයි මේ මේ කියන්නේ ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පරිශ්‍රණ යාත්‍රා ඇතුළු වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණරත්න මහතා හමු වී කනස්සල්ල පළ කර ඇතැයි වාර්තාවේ පොදු එකක් ආවේ. හැබැයි චීනයේ විරුද්ධ තමන්ගේ කනස්සල්ල පළ කරනවා ඔවුන්ගේ යානා නිමිති කරගෙන තමයි ඔවුන් මේ ප්‍රශ්නේ අරගෙන එන්නේ කියන චීන නෞකාවලට එම තහනම නිකුත් කළ දේ හා සමාන ජර්මානු යාත්‍රාවලට එම අවසර ලබා දී ඇතැයිද එහිදී චීන අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණරත්න මහතා හමු වී ප්‍රකාශ කර ඇතැයි පැවසේ. ඉකුත් දා චීනයේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණරත්න මහතා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන් මහතා සමග පැවති සාකච්ඡාවකදී චීන අගමැතිවරයා ඒ බව සඳහන් කරලා තිබෙනවා. හැබැයි එතුමා එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා කියනවා ජර්මානු නෞකාවලට අපි අවසර ලබා දුන්නේ අඩුපාඩු සම්පූර්ණ කරන්න විතරයි, වෙන කිසිම කාරණාවකට නෙවෙයි කියලා. මේ සම්බන්ධයෙන් හැබැයි චීනය පොඩ්ඩක් නොහොඳ නොහොක්කාඩු වී තිබෙන ආකාරය දකින්න පුළුවන්කම තිබෙනවා. චීනෙන් තමයි අර එක්තරා වතාවකදී අර මහා ජරා ගොඩක් සහිත නැවකුත් ලංකාවට ආවේ. මෙන්න තවත් කතාවක් මේ සියල් අතරතුරේදී පොඩ්ඩක් වෙන පැත්තකට අපි වරගෙන යන එක. කෝටි 6ක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක දිනුමක්. රුපියල් කෝටි 6ක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නෙකුට පසුගිය සතියේදීද රුපියල් ලක්ෂ 20ක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වී ඇත. ඇයි ගම්පොලට නුදුරු ගම්මානයකින් වාර්තා වෙනවා. ඔහු දිනපතාම පුරුද්දක් හැටියට ලොතරැයි මිල දී ගන්න කෙනෙක්, නිකන් ආවට ගියාට එකක් දෙකක් කඩාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. අංක පරීක්ෂා කරමින් අංක හොයමින් සෑහෙන වෙලාවක් පැය භාගයක විතර කාලයක් ගත කරලා ටිකට් පත්‍ර 10ක් මිලදී අරගෙන ගිහලා තිබෙනවා. ඒකට තමයි ඔයිට කලින් කෝටි 6ක එකක් ඇදිච්ච එක්කෙනෙක්. හැබැයි තාම කිසිම වෙනසක් නැතුව කුඩා පැල්පතක ජීවත් වෙන්නේ, දුර්වර්ණ වෙච්ච ඉරීගිය ඇඳුම් අඳින්මින් ඉන්නේ, ජීවිකාවේ හැටියට තාමත් පොල් ගස් නැගලා පොල් කඩලා හම්බ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ අතරතුරේදී ඉන්නකොට තමයි අර පිනට පව දෙන්න බෑ වගේ කතාවක් තියෙන අතරතුරේදී තමයි හැබැයි ඔහුට ලක්ෂ 20කුත් නැවත වතාවක් හම්බෙන්නේ. ලක්ෂ 20 ප්‍රතිඵලය බැලුවා දැක්කේ නෑ වගේ හිමින් සිරු එතනින් ගිය බවටත් ඔහු සම්බන්ධයෙන් කතාව තියෙන එක පැත්තකින් කියන්න පුළුවන්. මුලාමතක කොටනකොට කොච්චර සල්ලි හම්බුණත් තමන්ගේ අල්පේච්ච ජීවිතය ඔහු ආකාරයෙන්ම ගත කරමින් ඉන්නවා කියලා. හැබැයි ඉතින් මේක හම්බුණාමත් ඔහු එහෙම හිමින් සිරේ ගියාට පස්සේ කට්ටිය ඇහුවම මෙච්චර තියෙනවා ඇයි මේ පරණ රස්වාම කරන්න අඩුම තරම ගියක්වත් ඇයි හදාගන්න නැත්තේ? දැන් මනුට 6 කෝටි 20 ලක්ෂයක් ඔහු ගාව තියෙනවා. ඔහු ඒවට හිනා වෙනවා විතරයි උත්තරයක් දෙන්නේ නැහැ කියන එකත් දකින්න හම්බෙනවා. ප්‍රවීණ ප්‍රකට සිනමා නළුවෙකුගේ නමින් ඔහුව ආමන්ත්‍රණය කරන බවටත් මේ වර්තාවේ වැඩිදුර විස්තර ඇතුළේදී දකින්න පුළුවන්කම හම්බුණා. අපි එනවා දින මිනිට අද ජාතික රූපවාහිනිය අපිට මුව පුරා සතුටින් වාර්තා කළ හැකි තොරතුරක්. ඒක ටිකක් අර අපේකම නිමිති කරගෙනම එළියට එන එකක්. ජගත් සම්මාන දිනු රූපවාහිනී මාධ්‍යවේදියාට අවුරුදු තෑග්ගක් කියලා තමයි මේ ශීර්ෂය තිබෙන්නේ. 2023 වසරේ එක්සතරා ජේදීපති එමිනෝ සම්මාන උළෙලේදී විශිෂ්ටතම මාධ්‍යවේදියා ලෙස සම්මාන ලැබූ ජාතික රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන ගාමිණී බණ්ඩාර මැණික්තිවල පසුව එරටදීම කෘතිම බුද්ධි උපයෝගී කරගෙන සකස් කළ සිහින සැබෑ කරන ඩුබායි වැඩසටහන ජාතික රූපවාහිනී විකාශය වීමෙන් පස්සේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු යම් මුදලක් පරිත්‍යාග කරන තීරණය කළා තිබෙනවා. ඊට පස්සේ බඳුල ගුණරත්න අමාත්‍යතුමා හරහා මේ සුවිශේෂී මූල්‍ය ප්‍රදානය සිදු කරනවා. එම මූල්‍ය ප්‍රදානය ඊයේ දහවල් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක මනුෂ්‍ය පැල්පිට මහතා අතින් මැණික් දිවල මහතා වෙත ප්‍රධානය කරන අවස්ථාව ජාතික රූපවාහිනී ගෞරව සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සහ එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉන්දික මාරසිංහ යන මහත්වරුත් මේ ඡායාරූපයේ වාර්තාවේ අපට දකින්න පුළුවන්කම හම්බෙනවා. මැණික් දිවල කියලා කියන්නේ ජාතික රූපවාහිනියට මැණිකක්, ජාතික රූපවාහිනිය විතරක් නෙවෙයි ලෝකයේටම රටටම මහත් අභිමානයක් කැඳෙන ආදර්ශ සම්පන්න මාධ්‍යවේදියෙක්. ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වෙන්නේ අර අපේ කමටම විතරක් නෙමෙයි විශේෂයෙන් මේ ශේස්ත්‍රයේ අලලා ඔහු කළ මහා මෙහෙවර ඇගීමට ලක්වන අවස්ථාවක් ඇටියට එය සමරමින් මැණික් දිවලට අපේ විශේෂ සතුට මේ මොහොතේදී ප්‍රකාශ කරන්න කැමති එකට රැඳෙන ගමන් සගයුගේ ජයග්‍රහණය හරි සතුටක්. හරි, අපි දින මිනිට ගිහිල්ලා ඊළඟට තියෙන ඉන්දීය නායක්‍රමයෙන් නයෝජනා ක්‍රමයෙන් ගත්තු අර හ්‍යුමන් ඉමියුනොග්ලොබින් එන්නත් නඩුවේ සිද්ධිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහෙට මෙහෙට විහිදෙමින් යනවා. අපි ඒ ගැන හොයලා බලමු මේ විරාමයෙන් පස්සේ. හොඳයි, නැවත වතාවක් මුණ ගැහෙන විට අපි සූදානම් ඉදිරි සියලු තොරතුරුපත් එක්ක තාමත් ඉක්මනින් බෙද හදා ගන්න. හ්‍යුමන් ඉමුනොග්ලොබින් නැත නඩුව ඉන්දීය නායක්‍රමයෙන් ගත් ඖෂධ තොග ගැන විශේෂ විමර්ශනයක්. අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇපෙල්ලීම ඉවතට කෙහෙලිය ඇතුළු 7 දෙනා ලබන 22 වනදා දක්වා යළි රිමාන්ඩ්. කෙහෙලිය රමුකෙල්ල හේට පමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් රීට් ආඥාවක් ඉල්ලලා තිබුණා. එතකොට නීතිපතිවරයා කියනවා ඒක ඒ මොහොතේදීම නිෂ්ප්‍රභ කරන්න කියලා අධිකරණ නිලිමක් කරනවා. ඒ අතරතුරේදී අතිරේක ලේකම් වයසෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්
පත්නායක මහතා ඇපෙල්ලීමක් ඉදිරිපත් කළා. ඒකත් එහෙම් පිටින්ම අහකට දැම්මා. මොකද සුළුපටු වැඩක් නෙවෙයි, රෝගී ජීවිතත් එක්ක මිනිස් ජීවිතත් එක්කයි මේ කටයුතු සිද්ධ කළ තිබ්බේ. ඊයේ පෙරේද දවස්වල පුවත්පත්වල වාර්තා කළ තිබ්බා. ඇඟින් තැවරෙන්නවත් හොඳ නෑ, ළඟින් අර ළඟින් තියන්නවත් හොඳ නැති විදිහේ දේවල් තමයි මේ මෙහිදී රෝගීන්ට ලබා දීලා තියෙන්නේ. ඇඟේ ස්පර්ශවත් වෙන්න, ගෑවෙන්නවත් හොඳ නැති දේවල්. එතකොට එහෙම කරලා මේ නීතිය අනිත් පැත්තෙන් සිදුරු අතරින් රිංගල යන්න නෑ. ඒකට ඉඩක් නොලැබෙන ආකාරයක් තමයි දකින්න පුළුවන්කම හම්බෙන්නේ. නඩුව අවසන් වන තුරු රිමාන් භාරයේ රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීම සඳහා තමයි අර අප අයදුම ඉල්ලීම ඉවත් කරමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශයට පත් කරන බලමු. දිනමිනේ තමයි අපි මේ වාර්තාව උපුටා ගත්තේ. ආපහු යනවා දිනමිනේම තවත් ශීර්ෂයකට. සජිත් අනුර විවාදයේ සම්බන්ධීකරණය. නලින්ට නලින්දට පවරයි, මේ රටේ වෙන වැඩක් නෑ. සංවර්ධනය කරන්න නම් අපි වාද විවාද කරන්න ඕනේ කියන මතය දන්නෑ ඉන්නේ. මේ කොහෙවත් මේ වාදයට පුදුමාකාරයේ මේ කතා බහක් නිර්මාණය වී තිබෙන ආකාරය දකින්න පුළුවන්කම හම්බෙනවා. එහෙම මේ වාද කරලා රට දිනන්න පුළුවන් කියලා හිතනවා නම් රූපවාහිනි මාධ්‍යවල හැම දවසකම රෑතිස්සේ පාන්දර එළි වෙන ජාමිය දක්වා දෙපැත්තට බෙදිලා කට්ටියක හමරා ගන්න හැටියට උදේ නැගිටලා බලද්දී අපේ රට පුදුම තැනක තියෙන්න ඕනේ. සජබ ජාජබ විවාදය මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු තියෙනවා. ජාතික ජනබලයේකට මේකෙන් පැනල යන්න දෙන්නේ නැහැ කියලා නලින් ප්‍රනන්දු මහතා කරන ප්‍රකාශය. එතකොට අනිත් පැත්තෙන් ජාතික ජනබල වේගයෙන් සජිත් අනුර විවාදයට සියල්ල සූදානම්, අකමැති නම් ආර්ථික කමිටු දෙක හැප්පෙමු කියලත් ඔවුන් එහෙදී කරන යෝජනාව දකින්න පුළුවන්කම හම්බෙනවා. ලංකාදීපයට යමු. සඳුදා රජයේ නිවාඩු. මොකද අලුත් අවුරුදු චාරිත්‍ර අතර ඉතාමත්ම වැදගත්. නමුත් අපිට ක්‍රමක්‍රමයෙන් අමතක වී යන හෙස තෙල් ගෑමේ නැකතේ දෙන්නේ එදාට පෙරවරු 10 පසු වෙනට 10 පමණ සමාන. ඉතින් මේ සියල්ලට වැඩ කටයුතු කරන්නත් එක්ක සඳුදා දවසේදී නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරන බව තමයි මේ වාර්තාව උපුටා දක්වමින් අපට සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. මොකද අලුත් අවුරුදිය දෙන්නේ අඟහරුනේ සෙනසුරාදා ඉරිදා දවස්වල. ඒත් එක්කම ඊළඟට ආපහු වැඩ කරන දවස් ආරම්භ වෙනවා. හැබැයි දාට නිවාඩුවක් හම්බ වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සතුටින් ඉන්නවා. මොකද අවුරුද්ද හරි හැටි සමරන්න නම් ඒ නිවාඩුව වැදගත්තේ කියන විශ්වාසයත් එක්ක ලංකාදීපය කියනවා ගුවන් හමුදාව 10-18 බස්සයි කියලා. වර්තමානයේ වෙනකොට 35,000ක බලයනියක් ඉන්නවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව. ලකඹර සුරකින්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව. හැබැයි අවුරුදු 2030 වන විට මේක සෑහෙන ප්‍රමාණයකින් 18,000 දක්වා අඩු කරන්න සූදානම් වෙනවා. ගරු ගුවන් හමුදාපතිතුමාගේ ප්‍රකාශයක් ඔබට දක්වන්නේ. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ, ඔවුන් කියනවා එහිදී තාක්ෂණයේ තියෙනවා. එහින්ද තාක්ෂණයට බොහෝ මිනිස්සු විශාල ප්‍රමාණයක් එකට එක්කහුවී කරන දෙයක් සම්බන්ධ පහසුවෙන් තාක්ෂණයට කරන්න පුළුවන්. එවැනි තාක්ෂණික යෙදවුමක් එක්ක තමයි මේ පිරිස අඩු කිරීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව ඉදිරියේදී සිදුවන්නට නියමිතව තිබෙන්නේ කියලා දිනමින ශීර්ෂයක් මේ අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා කරන ප්‍රකාශයක්. නිෂ්පාදනයේ වැඩි කළ නිසා අවුරුද්දට හාල් එළවලු පළතුරු උතුරන්න තරම් කියලා එතුමා කියන ප්‍රකාශය කියනවා. පහුගිය කාලේ ගොඩක් දෙනෙක් හිතන් හිටියා අලුත් අවුරුදු සමය වෙනකොට කැරට් කිලෝ රුපියල් 5,000යි කියලා. හා එහෙම ගියානම් තමයි වැඩේ තියෙන්නේ. ඔය උඩහයින් නම් අරගෙනනකොට STF එක හරි කමාන්ඩෝ එක හරි දාන්න ඕන නම් ඉතින් ගාඩ් එකට කොයි හැටි වෙතත් අපි ඒ තත්ත්වයට යන්න නොදී ආස්වැන්න වැඩ කරන්න වැඩ කටයුතු කළා. ඒකේ ප්‍රතිඵල හැටියට දැන් ක්‍රමක්‍රමයෙන් එළවලු මිල පහළට බැහැලා තිබෙනවා. ඒත් එක්කම බිත්තර සම්බන්ධ නිතතුමා කියනවා, සමහරු කිව්වා මේ අවුරුදු කාල සමයනකොට බිත්තරයක් 75-80ක් වෙයි කියලා. නෑ, අපි එතනට යන්න නොදී අවශ්‍ය කරන නිෂ්පාදනය සිදු කරමින් බැරනම් පිට රටින් ගෙන්නලා හරි මේ වැඩ කටයුත්ත නිසියාකාරයෙන් කරන්න ගියේ කරන්න පුළුවන්කම හම්බෙච්ච නිසා නිෂ්පාදනය වැඩි නිසා අවුරුද්දට හාල්ලෙලවල පළතුරු උතුරන්න තරම් තියෙනවා කියලා තමයි එතුමා කියන්නේ. හැබැයි පොකට් එකේ උතුරන්න තරම් සල්ලි තියෙනවද කියන එක වෙනමම ප්‍රශ්නාර්ථයක්. ඒක වෙනමම හොයලා බලන්න ඕන කාරණාවක්. දිනමිනේ තවත් ශීර්ෂයක් ඒ තමයි කියනවා ජනපති සමාවල බුස්සිරකරුවෝ 779ක් අවුරුදු දාපිට වේ ඇති. සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට සම්ප්‍රදායක් හැටියට සිද්ධ කරන කාරණාවක්. ජනපති සමාවල බුස්සිරකරුවෝ 779ක් මේ වතාවේදී අවුරුදු නිවාඩුවත් එක්ක තමන්ගේ ගම්බිම් බලාපිටත් යන නිදහස ලබන්න සූදානමින් ඉන්නවා. ඒත් එක්කම දිනමින තවත් ශීර්ෂයක් සැමියන් තිදෙනකම රැවටු රාජසේවකයාගේ බිරිය දකුණු පළාතේ කපුවෙකු එක්ක පැන ගිහින් තමන් විවාහ වෙනකොට තමන් දැනන් හිටියේ නෑ. ඇය කලින් විවාහකට පත් වෙලා හිටපු කෙනෙක් කියලා. හැබැයි තුන්වන විවාහයෙන් තොවුන්ට දරුවන් ඉඳලා නෑ. ඊට පස්සේ දකුණු පළාතේ ටික දවසක් යනකොට බිරිඳ නෑ. හොයලා බලද්දි දෙයියෝ සාක්කි කපුවෙක් එක්ක පැනලා ගිහිල්ලා. හැබැයි කපුව දැනගෙන ඉඳලත් නෑ. මීට කලින් තුන්වතාවක් ඇය විවාහ වෙච්ච කාන්තාවක් කියලා නීතියෙන් කලින් විවාහ වෙච්ච අයගේ නීතියානුකූලව වෙන් වෙන්නෙත් නැතුව
නිකන් ගිනස් රෙකෝඩ් එකක් තියන්න කසාද මැදගෙන මැදගෙන යනවා වගේ හැඩක් දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. දකුණු පළාතේ කපු එක එක පැනලා ගිහිල්ලා කපුවක් දැන් විශ්වෝපෙන් ඉන්නවා. මම දැනන් හිටියේ නෑ මේක කලින් කියලා. ඉතින් කපුව ගොඩක් කියලා අපේ අනාගතය බලලා කියන්නේ මේ ග්‍රහචාරය අරකට මේකත් එක්ක ඔබට ඉදිරියේදී මෙන්න මෙහෙමයි කියලා. අපේ දේවල් දන්නවා තමන්ගේ දේ තමන්ට හෙට වෙන්නේ මොකද්ද කියන එක කපුවක් දැනගෙන ඉඳලා නෑ ලංකාදීපයට යමු. හරි වටින වார்த்தාවක් සුද්ධියන්තම ගෙසු මොනරාගල බට්ටි ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මේ දවස්වල දකුණේ විශේෂයෙන්ම ගාල්ලේ හම්බන්තොටත් ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පෙරලිකාර ජයග්‍රහණයන් වාර්තා කරමින් තිබෙනවා. ඒ ජයග්‍රහණයන් අතර එංගලන්ත කණ්ඩායමට එරෙහිව සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නා මොහොතේදී ශ්‍රී ලංකාවට ගෞරවය අරගෙන ඉන්න චමෝදි ප්‍රබෝධා මුණසිංහ ක්‍රීඩිකාවට හැකියාවක් ලැබුණා. විශේෂත්වය ඇය වයස අවුරුදු 14ක් වන ලාබාල ක්‍රීඩිකාවක්. මොනරාගල දිස්ත්‍රික්කයේ කුමුක්කන පඤ්ඤානන්ද මහවිද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ඇය. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඇතුලේ හරි වටින දෙයක්. ඒ කියන්නේ ගමේ මේ තරම් ලාබාල දරුවෙක් හොයාගන්න මේ කළ ගවේෂණය ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම අප්සාරි තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම් කාරිණිය. ඇය සම්බන්ධනුත් මෙහිදී තිබෙනවා. අපේ පාසලට ආවා, අපේ පාසලට අවශ්‍ය කරන විකට් ලබා දුන්නා. එහිදී තමයි මේ දරුවව දැකලා තිබුණේ. ඇය සඳහන් කළ තිබුණේ මේ මොහොතේදීම මේ දැරියට ඉතාමත්ම හොඳ ගමනක් අනාගතයේදී තියෙනවා කියලා පැහැදිලි. වයස අවුරුදු 14 කඩුලු පහක් දවා ගන්නට ප්‍රබල එංගලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ චමෝදිට හැකියාව ලැබුණා. දැන් චමෝදි ගැන ගොඩක් දෙනෙක් කතා බහ කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇත්තටම මේ විදිහට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව හොයාගෙන ගමට යනවාද, ඒ පිළිබඳව වන මාධ්‍ය ගවේෂණය තමයි ජාතික රූපවාහිනිය සිදු කරමින් ඉන්නේ. ක්‍රිකට් ගමට වැඩසටහනත් එක්ක. හරි, අපි එහෙමනම් කාටුන් ටික බලලා කවියක් දෙකක් කියලා අද දවසට වැඩ කටයුතු හමාර කරමු. එතකොට පළවෙනි කාටුන් එක දිනවෙන පත්තරේ මුල්පිටුවේ අංචන අඳින කාටුන්. පක්ෂවලට කාන්තාව මතක් වෙන්නේ ඡන්දයකදී කියලා සජිත් කියනවා. එහෙනම් ඒක තමයි එයාටත් කාන්තාව මතක් වෙලා තියෙන්නේ කියලා. ඒ ප්‍රකාශයේම ආප කනපිට හරවන අනිත් පැත්තෙන් ප්‍රකාශය කළ තැනත්තාටම දමල ගහන ආකාරය දකින්න හම්බින ආයෙනම් ඒක තමයි විපක්ෂ නායකතුමාට මේ දවස්වල මේ කාන්තාව මතක් කරලා තියෙන ඡන්දේනකොට. හරි, ලංකාදීපයට යමු. ලංකාදීපයේ මුල් පිටුවේ තියෙන කාටුන් එක සරදම් පංකජරවින්ද අඳින්නේ කොහොමද උඹ අවුරුදු කන්න ලෑස්තිද? ඔව්, ඒ දණ්ඩෙන් ගොඩ වුණු දවසට අවුරුදු කනවා කියලා තමයි රටේ මිනිස්සු කියන්නේ. ඒ දණ්ඩේ කතාව උල් සපත්තු කතාව ඔය කතන්දරේ දන්නවා. ඉතින් හරි කව යටි වෙතත් ඉතින් මේ සමහරු කියන්නේ නම් ඉතින් ඒ දණ්ඩෙන් ගොඩ වෙච්ච දවසටම අවුරුදු කනවයි කියලා. සුවාරිස් දාසහපෝලානගේ අවුරුදු කන්න ලෑස්ති වුණා. පිඟානෙත් මුකුත් නෑ, මේසෙත් මුකුත් නෑ. හැබැයි තීන්ත ටිකක් අරගෙන බිත්තිය ඇඳගත්තු කැවුම් කෙසෙල් කිරිබත් වලින් තමයි මේ අවුරුද්දේදී අවුරුදු සමරන්න සූදානම් වෙනවා කියලා කියන්නේ. අසංගිදුනුල්ගේ පොලිටිකල් බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ ගන්න චන්ද්‍රිකාට අයිතියක් තියෙනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයට මේ කියන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ කතාවක් ගැන තමයි කියන්නේ. අනේ අනිච්චං ඉක්මනින්ම බලමු. ලයන් ලියන කරමින් පින් දහම් ගත කර නොනගතය, මුළු රට එක වෙලාවට කන කිරිබතය, පිළිගෙන නැකත් කමිටුවේ බහුතර මතය, එක කිරිබතක් කමු වැදගත් හොඳ හිතය. ඔව්, මොකද හොඳම නැකත හොඳ හිත තියෙන වෙලාව. හොඳ හිත රැක ගමු, එතකොට සුබ නැකත එළඹේවි කියන කතාවත් එක්ක එහෙමනම් අපි සමුගෙන යන්නේ ඔබට ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වාසනාවන්ත සිරි සුභව එකක් වෙන්නටයි කියන පහන් හැඟීම් පෙරදරි කරගෙන ගිහින් එන්න. අයබෝවන්.